Hey guys, welcome back to the SLTUK YouTube channel. Today we are discuss about IELTS computer-based system or IELTS paper-based system. So let's continue the video. वाला बोलो आदम मुख्य में इंग्लिश इन कथा कराने के ला पूरी विहिलो को गला निकले आप इधर कथा कराने अन्य तरह में इंग्लिश ही एग्जाम में मतलब तब में IELTS के एग्जाम में संबंधित वो गला ने तीन गैटल हुआ गया कथा कराने इतनी में गैटल हुआ तमाय अतर में IELTS वाले तीन हुआ गलो दान हुआ कंप्यूटर बेस्ड सिस्टम के लिए काटती है ना कंप्यूटर डिलीवर्ड के लिए सिस्टम में काटती है ना एम ने तंग पेपर डिलीवर्ड एम ने तंग पेपर बेस्ड एक ऐसे उनको लंटे में पेपर्स बाविता करला एक्सेम में कराना पुलवां एम ने तंग उनको लंटे पुलवां परिगण के अब बाविता करला एक्सेम में कराना यदि मिन्न में क्रम देखें अत्तर में थामत गोड़ा का ऐसी ये टा अनु नामयाक वितरण में यान ने में पेपर बेस्ड सिस्टम में कटर यदि एक टा गोड़ा खेत होती है ना मंगे बात खाता कराना එවගේම තමයි අර 100ට එකක හෝ කොටස මම හරියටම මේකේ percentage එක දන්නේ නැහැ මම ඔයාලට අසන්න අවශ්‍ය කියන්නේ ඒ වගේ පොඩි කොටසක් තමයි මේ computer based system එකට ඒ test එකට යොමු වෙන්නේ. ඇයි මෙහෙම වෙන්නේ? ඒ වගේම තමයි අපි අද video එකේදී කතා කරමු මේ computer based system එකද හොඳ paper based system එකද හොඳ මොනවද මේවා තියෙන වාසි අවාසි කියන කාරණාවන් ගැන. ඉතින් එහෙනම් අපි ඉක්මනට යමු video එකේ මේ දේවල් සවිස්තරාත්මකව කතා කරන්න. ඊට කලින් ඉතින් මතක් කරනවා මේ වගේ දේවල් ඔයගලන්ට ඉතාමත් ඉක්මනින්ම බලා ගන්න ඒ වගේම පැහැදිලිව දැනගන්න අවශ්‍යයි නะ විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් මම දන්න තරමින් මම YouTube එකේ හොයලා බලපු තරමින් ලංකාවේ සිංහල මාධ්‍යෙන් මේ computer based system එකට හොඳ මොකද්ද නරක මොකද්ද මේකේ තියෙන විදිය ගැන ඔක්කොම සිංහලෙන් මේ විදිහට පැහැදිලි කරපු වීඩියෝ එකක් දකින්න ලැබුණේ නැහැ ඉතින් මම හිතන්නේ මේක පළවෙනි වීඩියෝ එක වෙන්න ඕනේ සමහරට එහෙම නෙමෙයි දන්නේ මම දැක්ක විදිහට මම මේ කියන්නේ ඒ කොහොම හරි ඔන්න ඔයගලන්ට මේ ගැන හොයලා බලන කෙනෙකුට දැනගන්න අද වීඩියෝ එක අපි කතා කරනවා. ඉතින් ඒ වගේම ඔයගලන්ට මතක් කරනවා SLTUK channel එකට subscribe කරලා තියාගන්න විශේෂයෙන් අද දවසේ මේ වීඩියෝ එකත් එක්ක මුල්ලාතාවට එකතු වෙනා ඉන්නවනම් පල්ලෙහා තියෙන සුදු පාට subscribe button එක click කරන්න ඒ button එක. ඒ වගේම තමයි ඊට එහා පැත්තේ තියෙන bell icon එක සීනුවක් තියෙනවා. ඒ සීනුව click කරොත් වීඩියෝ එකක් upload කරලා publish වුණ ගමන්ම ඔයගලන්ට ඒකේ notification එක ගෙන ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් එහෙනම් වැඩිය පුරසාරම් දොඩන්නේ නැතුව අපි කතා කරමු මේ වීඩියෝ එකේදී විස්තර. හැබැයි මෙහෙම දෙයක් ඔයගලන් මතක් ගන්න මම වීඩියෝස් කීපයකම මේක කියන්න හිතුවා නොකිය නොකිය හිටියේ. සමහර වීඩියෝස් වල මම චුට්ටක් වැඩිපුර දේවල් ඔයගලන්ට කතා කරනවා. ඒ වැඩිපුර දේවල් කතා කරන්නේ මේ පුරසාරම්වත් කයිය ගහන්නවත් නෙමෙයි. ඒකෙන් ඔයගලන්ට වැඩේ අයිඩියා එක තේරුම් ගන්න පුළුවන් වෙන. නැත්තම් මටත් පුළුවන් වීඩියෝ එකක් හදලා මෙන්න මෙහෙම 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 කියලා ගෙඩි පිටින් ඔක්කොම ටික අමු අමු අතරලා දාන්න. එහෙම දැම්මට පස්සේ වෙන්නේ අර අනිත් අයගේ වීඩියෝස් වගේම තමයි ඒකත්. ඒ කියන්නේ මොනසර තේරුම් ගන්න බෑ මොකද්ද කිව්වේ කියලා. හැබැයි සමහර පුද්ගලයෝ ඉන්නවා ලංකාවේ ඒගොල්ලන්ට මේ වැඩියෙන් කිව්වහම අපි බයිලා ගහනවා කියලා තමයි හිතන්නේ. ඒක ඒක මානසිකත්වය නේ. ඉතින් අපිට ඒක වෙනස් කරන්න බෑනේ. හරි. ඒකත් එක්කම ඔන්න දැන් අපි කතාවට එමු. මුලින්ම කතා කරමු ඇයි මේ paper based system එක තවමත් ගොඩක් අය තෝරගන්නේ කියලා. ඒකට ප්‍රධානම හේතුවක් තමයි මම දකින හේතුව පෞද්ගලික මතය මේක. ගොඩක් අය තාම මේ පිළිබඳව හරි අවධානයක් එමු නැත්නම් හරි දෙයක් ඒගොල්ලන්ට කෙලින්ම මේක පැහැදිලි කිරීමක් මේ ආයතන වලින්වත් නිවැරදිව තාම ලැබිලා නැහැ කියලා තමයි මම හිතන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන මිනිසුන්ට දැනුවත් කිරීම මදි කියලායි මට තාමත් හිතෙන්නේ. මොකද ගොඩක් අය කම්පියුටර් බේස්ඩ් එකට යොමු වෙන්නේ නැත්තේ. ඊළඟ දේ තමයි අනිත් ලොකම දේ මේ ගොඩක් අයට මේක තියෙන පරිගණක භාවිතයේ දුර්වලතාවය. ඒ කියන්නේ ඊටමත් වේගයෙන් Tamanta පරිගණකයක් හසුරවගෙන වැඩ කරන්න බැරි වෙයි කියන තියෙන ෆෝබියා එක. මේ බය තමයි මෙතන ගැටලුව තියෙන්නේ. විශේෂයෙන්ම නොහැකියාවටත් වඩා බය කියන දේ මෙතන ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් මේ දෙක අතරින් මොකද්ද හොඳ? මම මෙතනදී ඔයගලන්ට කෝකද හොඳ කියලා ඔයගලන්ට කියන්න යන්නේ නැහැ ඇත්තටම. මෙතනදී මම ඔයගලන්ට මේ දෙකේම තියෙන දේවල් ගැන කතා කරගෙන යන්නම්. ඔයාලා ඩිසයිඩ් කරන්න කොයි එකද ඔයාලට හොඳ කියලා. එහෙනම් මුලින්ම මෙතනදී කතා කරත් එම ඔයගොල්ලෝ කම්පියුටර් බේස් සිස්ටම් එකකින් කරන්න බලාපොරොත්තු වෙනවනම් ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලා ඉන්න සිටි එක අනුව හොයලා බලන්න ඔයාලට කම්පියුටර් බේස් වලින් කරන්න සෙන්ටර්ස් තමන්ගේ සිටි එකේ තියෙනවද කියලා. විශේෂයෙන්ම ප්‍රධාන නගර වලින් ඈතට යනකොට මේ සෙන්ටර්ස් වල කම්පියුටර් බේස් සිස්ටම් එක නැහැ. ඉතින් පේපර් බේස් විතරයි ඔයගලන්ට කරන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් විදිහට මම ඔයගලන්ට පෙන්නනම් IDP එකේ කොහොමද තියෙන්නේ කියලා වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලා IDP එකේ මේ වෙබ්සයිට් එකට ආවොත් එම මෙතනදී මම මේ IELTS book කරන සයිට් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතන ඔයගොල්ලෝ බලන්න පුළුවන් ඔයාලට මෙන්න මේකේ තියෙනවා කන්ට්‍රි එක සිලෙක්ට් කරන්න, ඒ වගේම ලොකේෂන් එක, ඇකඩමික්ද, ජෙනරල්ද මේ විදිහට සිලෙක්ට් කරන්න පුළුවන්. මම මෙතනදී මේ ටික සිලෙක්ට් කරලා තියෙන්නේ. ඔයාලට ඩිසබිලිටීස් මොන හරි තියෙනවා නම්, එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒකත් මෙතන දාන්න පුළුවන්. මම මේව මුකුත් දාන්න යන්නේ නැහැ. මම ලොකේෂන් එක ගන්නම්. ඔයාලට කොලම්බෝ කියලා මම මෙතන තෝරලා පෙන්නන්නම්. මේ බලන්න මෙතන තියෙනවා ඒගොල්ලන්ගේ
computer based system එක මෙතන ඇවිල්ලා තියෙනවා paper based system එකක් තියෙනවා ඒ කියන්නේ මේකේ දෙකම තියෙනවා මේගොල්ලන්ගේ Colombo select කරොත් හැබැයි ඕගොල්ලෝ අනිත් cities select කළොත් එහෙම IDP conduct කරන වෙනත් තැන් බැලුවොත් මේ මං හිතන්නේ මේ එකකවත් computer based නැහැ Colombo error ඔයාලා කෝක select කරත් ඒ වගේ මම කුරුණෑගල select කරන්නම්කෝ ඔයාලට පේනවා ඇති paper based විතරයි තියෙන්නේ මේ paper එකක සලකුණක් තියෙනවා අපි තව එකක් මාරු කරලා බලමු මාතර මාතරත් ඒ වගේමයි අපි ත්‍රිංකොමලේ ඒ වගේමයි ඉතින් කොලඹ විතරයි මම දන ධර්මින් මේකේ තියෙන්නේ ඒක නිසා ඕගලන්ට එහෙම අවශ්‍ය නම් කොලඹ වලට එන්න වෙනවා දුර පළාතක ඉන්න කෙනෙක් නම් ඉතින් මේ දේවල් වලට අවශ්‍ය ලින්ක්ස් මම දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඔයාලා එතනින් අරගන්න අරගෙන බලන්න කොහොමද තියෙන්නේ කියලා හරි එහෙනම් දැන් අපි මේකේ තියෙන මොඩියුල්ස් වලින් පටන් ගමු මම මුලින්ම පටන් ගන්නම් ලිස්නින් කියන මොඩියුල් එකේ මුලින්ම මේ වැඩේ පටන් ගන්න කලින් එක දෙයක් ඔයගලන්ට කියන්නම් ඔයගොල්ලෝ කම්පියුටර් බේස් සිස්ටම් එකකින් නැත්නම් කම්පියුටර් ඩිලිවර්ඩ් කරත් එව නැත්නම් පේපර් ඩිලිවර්ඩ් කරත් ඔයගලන්ට මේකේ තියෙන ඩිෆිකල්ටි ලෙවල් එක ඒ කියන්නේ මේකේ තියෙන අමාරු බව මේ සියන සාමාන්‍ය තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ. ඔයාලට කම්පියුටරෙන් කරා කියලා එක ලේසි එකක්වත් පේපර් බේස් කරා කියලා ලේසි එකක්වත් නැහැ. හැබැයි මෙතනදී වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ ඔයගලන්ට එක එක වාසි තියෙනවා. පොඩි පොඩි පොයින්ට් වලින් ඒ වාසි ලැබිලා තියෙනවා. අර පේපර් බේස් වලට වඩා කම්පියුටර් බේස් වලට යනකොට එහෙම දෙයක් තියෙනවා. මම ඒක මේ ඉස්සරහට කතා කරා යද්දී එකින් එකට පැහැදිලි කරන්නම්. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකන් ඔයගොල්ලෝ බලන් හිටියොත් ඔයාලට මේ හැම මොඩියුල් එකකම සිද්ධ වෙන විදිහ කොහොමද මේකේ තියෙන්නේ කියන එක දැනගන්න පුළුවන්. මේකේ පළවෙනි දේ තමයි ඔයගලන්ට කම්පියුටර් ඩිලිවර්ඩ් එක්සෑම් එකක් කරනවා නම් ඔයාලා IELTS වලදී ඔයාලට හෙඩ්ෆෝන් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ලිසනින් වලට කොහොමත් ඔයාලට හෙඩ්ෆෝන් එකක් හම්බ වෙනවා. ඉතින් මේ ලිසනින් වලදී හම්බ වෙන හෙඩ්ෆෝන් එක ඔයගලන්ට භාවිතා කරන්න පුළුවන්. ඔයාලගේ සවුන්ඩ්ස් හොඳට අහගන්න. ඒ වගේම තමයි ඔයගලන්ගේ මේ බාහිර තියෙන ශබ්දයන් වලින් ඔයාලට ඒක අයින් කරගන්න. ඒ කියන්නේ ඒ නොයිස් එක ගැටලුවක් නැතුව ඔයගලන්ට පැහැදිලිව තියාගන්න, ඔයාලගේ සවුන්ඩ්ස් හොඳට තියාගන්න හෙඩ්ෆෝන් එක භාවිතා කරන්න හැකියාවක් තියෙනවා. හැබැයි ඒ විතරක් නෙමෙයි ඔයාලට මේ ලිස්නින් වලට හම්බ වෙන හෙඩ්ෆෝන් එක ඇත්තටම ඔයගලන්ට භාවිතා කරන්න පුළුවන් අනිත් මොඩියුල් වලටත්. ඒ කියන්නේ ඔයගලන්ට රීඩින්, රයිටින් කියන මොඩියුල් වලටත් මේක භාවිතා කරන්න හැකියාවක් තියෙනවා. ඒක නිසා ඒ වාසිය ගන්න පුළුවන් ඔයාලට ඒ වෙලාවල් වලත් මේ හෙඩ්ෆෝන් එක දාගෙන ඉන්නකින් අර බාහිර ශබ්ද වලින් එහෙම මිදිලා අයිසොලේට් වෙලා ඒ වැඩේ කරගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාට පුළුවන් ඔයාගේ මේ වොලියුම් ලෙවල් එකත් වෙනස් කරගන්න, අඩු වැඩි කරගන්න. ඉතින් ඒකත් ඔයාලන්ට බලන්න පුළුවන්. මීළඟ වෙනස තමයි මේ වැඩිපුර ලැබෙන එක්ස්ට්‍රා ටයිම් එක. ලිස්නින් ටෙස්ට් එක විනාඩි 30ක් තියෙනවා. ඉතින් මෙතනදී විනාඩි 10ක් ඔයගලන්ට වැඩිපුර හම්බ වෙනවා. ඔයගොල්ලෝ පේපර් බේස් සිස්ටම් එකෙන් එක්සෑම් එක කරනවා නම්, එතකොට ඔයගලන්ට පුළුවන් මේ විනාඩි 10 තුළ ඔයාලගේ පිළිතුරු පත්‍රිකාවට මාරු කරගන්න, ට්‍රාන්ස්ෆර් කරගන්න. හැබැයි ඔයගොල්ලෝ කම්පියුටර් බේස් සිස්ටම් එකෙන් කරනවා නම් ඔයගලන්ට මේ අමතර ලැබෙන විනාඩි 10 ලැබෙන්නේ නැහැ. ඒ වුණාට ඔයගලන්ට විනාඩි 2ක් තමයි ලැබෙන්නේ. ඒත් ඔයගලන්ට මේ විනාඩි 2ක අර වගේ පිළිතුරු පත්‍රයට මාරු කර කර ඉන්න අවශ්‍ය නැහැ. ඔයගලන්ට කෙලින්ම සිලෙක්ට් කරන්න පුළුවන් ස්ක්‍රීන් එකේදීම. ඒ සඳහා තමයි විනාඩි 2ක කාලයක් ඔයගලන්ට ලැබෙන්නේ. ඉතින් ගොඩක් අයට මෙන්න මේ ගැටලුව තියෙනවා. මේ ලිසනින් වලට ඇත්තටම විනාඩි 10ක් ලැබෙන්නේ නැහැ කියන කාරණාව. ඒක ඇත්තටම මේ විනාඩි 10 අත්‍යවශ්‍ය නැහැ. මොකද ඔයාලට ඒ පේපර් එක කෙලින්ම මොනිටර් එකේම තියෙනවා. ඔයාලට එතනින්ම සිලෙක්ට් කරගන්න පුළුවන්. අය ලොකු කාලයක් අවශ්‍ය නැහැ. මේ විනාඩි 2ක හොඳටම ප්‍රමාණවත් වෙනවා. හැබැයි මෙතන චූටි අපහසුතාවයක් නැත්තම් පොඩි ගැටලුවකුත් තියෙනවා. ඒකත් මම ඔයගලන්ට කියන්නම්. ඒ තමයි ඕගොල්ලෝ පේපර් බේස් වගේ කරනවා නම් ඔයාලට මොන හරි උත්තර දෙකක වගේ ඔයගොල්ලෝ පැටලිලා ඉන්නවා නම් ඔයාලට මොන හරි වැරදි උත්තර තියෙනවා ඔයාලට ඒක ක්‍රොස් කරලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට මොන හරි වාක්‍යයක් ගැන මොන හරි ගැටලුවක් තියෙනවා ඔයාලට ඒක පොඩ්ඩක් කොලේක ලියලා බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට ඒක නිවැරදි නම් මෙතනට ඇප්ලයි කරන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් තියෙනවා. නමුත් මෙතනදී ඔයගලන්ට කම්පියුටර් බේස් සිස්ටම් එකකට යනකොට එහෙම කරන්න අවස්ථාවක් නැහැ. එතන ඔයාලට එහෙම කරන්නත් පුළුවන් ඕනේ නම්. ඒ කියන්නේ ඔයාලට පෑනක් සහ කොලයක් හම්බ වෙනවා. නමුත් මෙතනදී ගැටලුව තියෙන්නේ ඔයා ලියන්න පෑන ගන්න ඕනේ, ඊට පස්සේ ආය මවුස් එක ගන්න ඕනේ, ආය පෑන ගන්න ඕනේ, මවුස් එකට යන්න ඕනේ. මෙහෙම මාරු වෙ ඉන්න ගියොත් ඔයාලට කාලය මදි වෙනවා. ඒ වගේ මේක ටිකක් එච්චර ටිකක් පහසු දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා එහෙම ගැටලුවක් කම්පියුටර් බේස් සිස්ටම් එකකට යනකොට තියෙනවා. ඉතින් හැබැයි අනිත් වාසියත් එක ගත්තාම මේක ලොකු ගැටලුවක් නෙමෙයි කියලාත් මට හිතෙනවා. කොහොම හරි ඕගොල්ලෝ ඩිසයිඩ් කරන්න. ඊළඟ දේ තමයි ඔයගලන්ට මේ කම්පියුටර් බේස් සිස්ටම් එක කෙනෙකුට තියෙන තවත් වාසියක් තමයි ඔයගලන්ට ක්‍රම කීපයකට ඔයාලගේ පිළිතුරු තෝරන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ බැලුවොත් එහෙම ඔයගලන්ට අවස්ථාව තියෙනවා මේකේ ටයිප් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනදී ඔයගලන්ට ක්ලික් කරලා සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගලන්ට චෙක් බොක්සස් තියෙනවා එහෙම සිලෙක්ට් කරන්න පුළුවන්. එව නැත්නම් drag and drop. ඒ කියන්නේ answers ටික තියෙනවා. ඔයාලට answer එක ඇදලා අරගෙන අර පිළිතුරු දාන්න ඕන තැනට දාන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ පිළිතුරු දානකොට උනත් ඒ පිළිතුරු දාපු තැන් වල වෙනස්කම් වෙන්න ඕන නම් ඔයාලට උඩ තියෙන පිළිතුර යටට එන්න, ඒ වගේ මේක වෙනස් කරන්න ආ එතනින් තිබ්බ තැනට මාරු කරන්න, ඔය වගේ කරන්න උනත් ඔයගලන්ට අවස්ථාව තියෙනවා. මේ දේවල් අමාරු නෑ ඇත්තටම කම්පියුටර් බේස් සිස්ටම් එකක් කරන එක. හැබැයි ඔයගලන්ට මතක් කරන්න ඕනේ ඔයගොල්ලෝ කම්පියුටර් එකක් එක්ක ලොකු ෆැමිලි එකක් නැතිනම් චුට්ටක් අමාරු වෙන්න පුළුවන්. ඒක නිසා ඔයගලන්ට පරිගණක භාවිතයේ චුට්ටක් හුරු පුරුදු කරගන්න සිද්ධ වෙයි. මවුස් එක අල්ලලා කරන විදිය, ක්ලික් කරන විදිය, හිට කරන මෙහෙට කරන මේ දේවල් පොඩ්ඩක් හුරු පුරුදු වුණා ගැටලුවක් වෙන්නේ නැහැ.
මං ලොකු දෙයක් නෙමෙයි ඔයගොල්ලෝ පොඩ්ඩක් බයෙන් ඉන්නේ කියන එක මොකද ඔයගලට ෆෝන් එකක් වුණත් නිකන් ඉක්මනින්ම හුරු වෙන්න පුළුවන් අර පොඩ්ඩක් මේ සිස්ටම් එක අලුත් නිසා ඒකට හුරු වෙන්න බයක් ඇති කියලා තමයි මට නම් හිතෙන්නේ ඒ වගේම තමයි ඔයගොල්ලන්ට exam එකේදී කිසිම ට්‍රේනින් එකක් ඔයාලා exam එක පටන් ගන්න කලින් මේ පරිගණකයත් එක්ක කරන්න කියලා ඔයාලට හම්බ වෙන්නේ නැහැ නමුත් ඔයගලන්ට අවස්ථාවක් තියෙනවා IDP වලින් ලබා දීලා තියෙනවා ඔයාලට මේ listening reading writing කියන මොඩියුල් ටික එයාලගේ mock test දීලා තියෙනවා IDP සයිට් එකේ එතනට ගිහලා ඔයගලන්ට කරලා බලන්න පුළුවන් ඉතින් ඒ වාසිය තියෙන අතර ඔයගලන්ට එතන ඒ හරහා ප්‍රැක්ටිස් වෙලා exam එකට යන්න පුළුවන් ඉතින් මම ඒ ලින්ක්ස් ටිකත් පල්ලෙහා description එකේ දාලා තියෙනවා මතක තියාගන්න මේ ප්‍රැක්ටිස් ටෙස්ට් එකේ ප්‍රශ්න 20ක් වගේ තමයි සඳහන් කරලා තියෙන්නේ හැබැයි exam එකේදී ප්‍රශ්න 40ක් තියෙනවා ඒ වගේම සමහර ටෙස්ට් වල ඒගොල්ලන්ගේ දාලා තියෙනවා ප්‍රශ්න 42ක් නමුත් exam එකේ 40යි තියෙන්නේ ඉතින් ඒ වගේ එක එක දේවල් තියෙනවා කොහොම හරි ඔයගොල්ලෝ එතන අවස්ථාව ලබා ගන්න ප්‍රැක්ටිස් කරන්න ඒ වගේම තමයි ඔයගලන්ට යම් කිසි පිළිතුරක් ෂුවර් නැහැ කියලා වගේ හිතෙනවා නම් ඔයාලට පුළුවන් exam එක අවසන් වෙනකොටම අවසානට විනාඩි දෙකක් ඔයගලන්ට හම්බ වෙනවා එතනදී මේ පල්ලෙහා තියෙන රිවිව් කියන එකට ගිහිල්ලා ඔයගලන්ට අවස්ථාවක් තියෙනවා නැවත තමන්ගේ පිළිතුර වෙනස් කරලා බලන්න එහෙනම් අපි listening ගැන කතා කරේ ඊළඟට අපි කතා කරමු reading කියන මොඩියුල් එක ගැන මෙතනදී තියෙන ලොකුම වාසියක් තමයි ගොඩක් සෙන්ටර්ස් වල ඔයගලන්ට ලොකු මොනිටර්ස් බලා ගන්න පුළුවන් ඔයාලට හම්බ වෙන මොනිටර් එක ගොඩක් ලොකුවට තියෙනවා ඉතින් මේ මොනිටර් එක ලොකු නිසා ඔයගලන්ට තියෙන পেපර් එක සම්පූර්ණ ස්ක්‍රීන් එකේම බලා ගන්න හැකියාවක් තියෙනවා මොකද ඔයගොල්ලෝ পেපර් බේස් සිස්ටම් එකකට යනකොට එතනදී අර পেපර්ස් හරව හරව බලන්න ගියාට පස්සේ ඔයගලන්ට එතනත් කාලයක් ගත වෙනවා නමුත් මෙතනදී ඔයගලන්ට ගොඩක් ලොකු පරාසයක් එකපාර බලා ගන්න පුළුවන් නිසා වැඩේ කරගන්න ලේසියි ඒ වගේම තමයි ඔයගලන්ට ස්ක්‍රීන් එකේදීම ඔයගලගේ ආන්සර්ස් සිලෙක්ට් කරලා ඒ දේවල් කරගන්න පුළුවන් අන්න ඒ වාසියක් තියෙනවා ඒ වගේම දැන් ඔයගොල්ලෝ পেපර් බේස් එකට යනකොට එහෙම බෑ ඔයගලන්ට පිළිතුරු වෙනම පිළිතුරු පත්‍රිකාවේ සඳහන් කරන්න සිද්ධ වෙනවා මතක තියාගන්න එහෙම වුණා කියලා ඔයගලන්ට මෙතනදී වැඩිපුර එක්ස්ට්‍රා ටයිම් එකක් එහෙම හම්බ වෙන්නේ නැහැ ඉතින් ඒකත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කල්පනාකාරී වෙන්න ඉතින් ඒ නිසාවෙන් කම්පියුටර් බේස් කරන කෙනාට වැඩිපුර වාසියක් තියෙනවා තමන්ගේ ටයිම් එක ඊළඟට මම කතා කරන්නම් මේ ටයිම් මැනේජ්මන්ට් එක ගැන මෙතනදී ටයිම් මැනේජ්මන්ට් එක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කම්පියුටර් බේස් සිස්ටම් එකක් කරනකොට ඔයාලට වෝච් එකක් ළඟ තියාගන්න කියන්නේ ඔයාලගේ පර්සනල් වෝච් එකක් ඔයාලට ළඟ තියාගන්න අවස්ථාවක් නැහැ ඔයාලට මේ කොහරි වෝල් එකක ගහලා තියෙන ඔරලෝසුවකින් තමයි වෙලාව දැනගන්න වෙන්නේ ඒ වගේම එතන ඉන්න අය නැත්නම් මේ exam එක conduct කරන අය එතන බලන අය ඔයාට විනාඩි 10කට සැරයක් විනාඩි 5කට සැරයක් විනාඩි 2කට සැරයක් වගේ remind කරනවා ඔයාට තියෙන time එක කොමන වගේද කියලා. හැබැයි ඔයගොල්ලෝ computer delivered වලට යනවා නම් ඔයාලගේ screen එකේ ඔයාලට time එක display වෙලා තියෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ mouse එක එතනට ගෙනියන්න විතරයි. එතකොට ඔයාලට remaining time එක බලා ගන්න පුළුවන්. full time එක display වෙනවා mouse එක ගෙනිච්චාම remaining time එක බලා ගන්න පුළුවන්. ඒ විදිහට ඔයාට screen එකෙන්ම ඒක බලා ගන්න ගමන් time එක manage කරගෙන යන්න පුළුවන්. වීඩියෝ වීඩියෝ ඔරලෝසු බලන්නවත් ඒ දේවල් වලට සවන් දෙන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයගලන්ට computer delivered වලදී ඔයාලට වචන highlight කරගන්න පුළුවන්. ඒ වගේම තමයි වචන copy කරලා paste කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අර මේ paper base වලදී වගේ නම් ඔයගොල්ලෝ වචනයක් ලියුවොත් එහෙම ඒ වචනේ තව තැනක ලියන්න තියෙනවා නම් ආයෙත් ආයෙ වචන ලියන්න ඕනේ. computer base වලදී එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට ඒ වචනේ copy කරලා ඒ විදිහටම තවත් තැනකට paste කරගන්න අවස්ථාව තියෙනවා. එහෙනම් ඊළඟ module එක වෙන අපි writing ගැන කතා කරමු. මේ ගැන කතා කරන්න මොනවද තියෙන්නේ මෙතනදී බැලුවොත් එහෙම ඔයගොල්ලෝ කලින් තියෙන මොඩියුල් දෙක ගත්තොත් එහෙම ලොකු ලොකු දේවල් නැහැ ඉතමත් ලේසියෙන් කරන්න පුළුවන් කම්පියුටරේ භාවිතා කරලා චූටි චූටි දේවල් ටිකක් තමයි තිබ්බේ ඒකින්ද ගේමක් නැහැ කියලා හිතෙන්න පුළුවන් හැබැයි ඔයගොල්ලෝ රයිටින් වලට එනකොට තමයි මෙතනදී ගැටලුව වෙන්නේ මෙතනදී ඔයගොල්ලෝ රයිටින් වලට කොයි එකද හොඳ කියලා හිතනවා නම් ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයාට කොච්චර වේගෙන් රයිටින් කරන්න පුළුවන්ද ඒ කියන්නේ මේකේ ටයිප් කරන්න ඇත්තටම කම්පියුටරකින් ටයිප් කරන්න පුළුවන්ද කියන කාරණාව මත ඒ කියන්නේ ඔයාට ෆැමිලිය පැන්සලක් අරගෙන ඒකෙන් ලියන එක නා වේගවත් වාගේ ඔයාට කම්පියුටර් ඩිලිවර්ට් වලට වඩා পেපර් බේස් එක හොඳ වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ ලියන එකට වඩා කියන්නේ ඔයාට අතරි දෙනවා නම් ලියද්දී මේ වගේ ගැටලු තියෙනවා නම් මොකද ඔයාට එක දිගට මේ එක්සෑම් එක කරගෙන යන්නත් තියෙනවා. ඒක නිසා අතරි දෙන ප්‍රශ්න මේ දේවල් ඒ වගේම ඔයාගේ අකුරු පැහැදිලි නැත්නම් එක්සෑමිනර්ස්ලාට මේ අකුරු නිසා ගැටලු වෙලා ඒගොල්ලන්ට ලකුණු අඩු කරන්න වේද මේ වගේ ගැටලු තියෙනවා නම් ඔයගලන්ට කම්පියුටර් බේස් සිස්ටම් එකට යන්නේක තමයි හොඳ. මොකද එතකොට ඔයාලට ඒක ටයිප් කරලා දෙන්න පුළුවන්. එතකොට ඔයාලගේ ස්පෙලිං වල වැරද්දක් තිබුණොත් මිසක අර ටයිප් කරපු අකුරු ලස්සන පැහැදිලිව තියෙනවා. ඒ වගේම ඔයාට ඒ වැඩේ පහසුවෙන් කරගන්නත් අවස්ථාව තියෙනවා. දැන් කෙනෙකුට හිතෙනවා නම් කම්පියුටර් බේස් කරනකොට කලින් මොඩියුල් ටික නම් ලේසි. නමුත් ටයිපින් වලට එනකොට ඒ කියන්නේ මේ රයිටින් පාර්ට් එකට එනකොට අමාරු වෙයිද දන්නේ නැහැ. මම මොකද කරන්නේ? මට পেපර් බේස් වලට යන්නත් බෑ. නමුත් මේක පොඩ්ඩක් මට කම්පියුටර් එකෙන් ටයිප් කරගන්න වේගෙත් මදි කියලා හිතෙනවා නම් ඔයගලන්ට මම ඔප්ෂන් එකක් දෙන්නම්. මේක ඇත්තටම මම භාවිතා කරා මම කම්පියුටර් ක්ලාස් කරන කාලේ ළමයින්ට ටයිපින් ස්පීඩ් එක හදාගන්න. ඉතින් ඔයගොල්ලෝ මම කියන විදිහටම නැත්නම් මේ සොෆ්ට්වෙයාර් එකේ තියෙන විදිහටම මේ නිවැරදි ක්‍රමයටම කරොත් මම ගැරන්ටිඩ් ඔයාලට මම වගකීමෙන් කියනවා දවසක් ඇතුළත හරියට කරොත් දවසක් එහෙම නැත්නම් ඔයගොල්ලෝ ටිකක් කල්පනාවෙන් කරොත් හිමීට කරොත් දවස් දෙකක් තුනක් උපරිම යනකොට
ඔයගොල්ලන්ට හැකියාව තියෙනවා අහක බලාගෙන කීබෝඩ් එක නොබලා ඔයාලට ටයිප් කිරීමේ හැකියාව මම ඒක වගකීමෙන් කියනවා හැබැයි හරියට කරන්න ඕනේ මොකද මම මේ ළමයින්ට ඒ ට්‍රේනින් එක දීලා තියෙනවා ඒ ළමයි ඒ විදිහට මේක කරලා තියෙනවා ඒ ළමයින්ට කිසිම ගැටලුවක් නැතුව දවසක් දෙකක් යනකොට ඒගොල්ලෝ ඕනම වචනයක් ටයිප් කරනවා අහක බලාගෙන කීබෝඩ් එක එකපාරක්වත් බලන්නේ නැතුව ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට මේ දේවල් ලොකු දේවල් නෙමෙයි ඩවුන්ලෝඩ් කරගන්න ටයිපින් මාස්ටර් කියන සොෆ්ට්වෙයාර් එක මේක තමයි ඔයගොල්ලෝ භාවිතා කරන්න ඕනේ ටයිපින් මාස්ටර් එක භාවිතා කරලා ඔයගොල්ලන්ට නිවැරදිව කීබෝඩ් එකට අත තියාගන්න වගේම බය නැතුව ඔයාලට සියලුම කීස් වලට ඇඟිලි යවන්න ට්‍රැවල් කරන්න හැකියාව තියෙනවා ඉතින් ඒ විදිහට පුරුදු වෙන්න පුරුදු වෙලා ඔයගොල්ලන්ට ටයිපින් ස්පීඩ් එක ලියනවට වඩා 3-4 ගුණයකින් වැඩි කරගන්න පුළුවන් ඊළඟ වාසියක් තමයි කම්පියුටර් බේස් සිස්ටම් එකකින් ඔයගොල්ලෝ රයිටින් කරනකොට ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් පේපර් බේස් කරනකොට වගේ නෙමෙයි ඔයගොල්ලන්ට ඒකේ 1 2 3 කී කී වචන කීයක් ලිව්වද කියලා ගණන් කර කර ඉන්න සිද්ධ වෙනවා නමුත් මේකෙදි එහෙම නැහැ. ඔයගලන්ගේ වචන ටික පල්ලැහෙන් කවුන්ට් වෙලා තියෙනවා. කොච්චර වචන ප්‍රමාණයක් ඔයා මේනකොට ලියලා තියෙනවද? ඒකට ඔයාලා තීරණය කරගන්න පුළුවන් තව ඕනේද නැත්නම් වැඩිද කියන කාරණාව ගැන. ඉතින් ඒ දේවල් නිසාවෙන් ඔයගලන්ට තව ටයිම් එකකුත් ඉතුරු වෙනවා. මොකද ඒ වෙලාව ඔයාලට මෙතනදී ලබා ගන්න පුළුවන් නිසා. එහෙනම් දැන් ඔයගලන්ට ඒ මොඩියුල් ටිකත් පැහැදිලි ඇති. අපි ඊළඟට කතා කරමු ස්පීකින් ගැන. දැන් ඔයාලා කල්පනා කරනවා ඉතින් ස්පීකින් එක ඒකට මම කම්පියුටර් එකක් එක්කද කරන්න ඕනේ කියලා. නැහැ. ස්පීකින් පාර්ට් එක කරන්න වෙන්නේ पर्सन कनेक्टम तम या सामान्य पेपर बेस्ट के करना फेस टू फेस करोने पर्सन कनेक्ट एक सामान्य क्रम वेदेट तम तीन उच्चर तम कथा करें संबंधी पहदली अति की लगे मुनहरी अपहदली तेना तीन अनिवार्य कमेंट कम वीडियो के शेयर करना तब तक बलास्तावेदन मेदेवल शेयर करान लाइक करान की मत करना चैनल के सब्सक्राइब करें तीन सब्सक्राइब करने के पानी आराधना करें गम අපි එහෙනම් අදට සමු ගන්නවා ඔයාලා හැමෝටම සුබ දවසක් මේ වගේ තවත් අලුත් වීඩියෝකින් හමු වෙමු